ලස්සන දවසක් හර්චිකානවල YouTube channel එකත් එක්ක එකතු වෙනවාට ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි යමු දැන් ලස්සන කතාවක් කියවන්න. හිත වලාකුලක් වගේ සැහැල්ලුවෙන් පාවෙලා යනවා වගේ මීට අවුරුද්දකට විතර කලින් තිබුණේ. ඒත් දැන් ඒ හිත හොයා ගන්නවත් බැරි විදිහට අද ඒ හිත බර වැඩි, තෙත වැඩි, කැක්කුම වැඩි. ඒ කැක්කුම දැනෙන්නේ හිත විතරක් රිද්දගෙන නෙමෙයි, ඇස් දෙකත් ඉරාගෙන. පුංචි පුංචි ආසාවන් වෙනුවෙන් හදාගෙන හිටපු හිත එක පාරටම ලොකු දෙයක් ඉල්ලද්දී මටත් නොදැනීමේ ඉල්ලීම පිළිගත්තා. ඒත් එක පැත්තකින් අද ඒ හිතම මට දොස් කියනවා. ඒත් තව පැත්තකින් මන් මාවම නිදොස් කරගන්න ව්‍යර්ථ උත්සාහයක යෙදෙනවා. සකුණි, ඔය මතයි දැන් හීල්ලුව එනවා කන්න කියලා අම්ම කතා කෙරුවේ හිතේ තියෙන කේන්තියටත් එක්කමයි. මම තෑදිහා හැරිලා බලලා හුස්මක් හෙලලා අහක බලාගත්ත කේන්තියෙන් වුණත් මම දන්නවා එයාලගේ කේන්තිය සාධාරණයි කියලා. හොඳට වේදම් කරලා උගන්නලා හොඳ රස්සාවකට එයාලා මාව ඇරියේ මේ විදිහට ලැජ්ජාවෙන් මූණ හංගන් ඉන්න නෙමෙයි. දැන් අම්මයි තාත්තයිත් විතරක් නෙමෙයි, අයියත් ගෙදරින් එළියට බහින්නේ පුදුම ලැජ්ජාවකින්. කෑම එක කාමරයට ගෙනත් දෙන කල්ද ඉන්නේ ආ එනවා කන්න. ඒ මගේ තාත්තා. මම ඒ හඬට එදා වගේම අදත් හරි බයයි. මාව උඩ ගිහින් විසියුනේ තාත්තගේ කටහඬට. මම හිමිහිට කාමරේ දොර ළඟින් නැගිටලා කුස්සිය දිහාට කෙටි පියවර තිබ්බේ හොර කූසියෙක් වගේ විපරමින්. මම කෑම මේසෙට යද්දිත් අම්මයි තාත්තයි අයියයි නෑනයි ඔක්කොම මේසෙට ඇවිත් හිටියා. අද ඒ මූණවල තියෙන වෙනසට හේතුව මම තමයි කියලා හිතෙද්දී මට හරි දුකයි. මේ තමුසේනකල් මෙතන අපිට කන්නත් බලන් ඉන්න බැහැ හරිද? අයියගේ සැර වචන මගේ පපුවට පිහිටුඩකින් එන්න වගේ දරුණු වේදනාවක් එනවත් මම නිහඬවම පුටුව ඇදලා අරන් මේසෙන් වාඩි වුණා. ඊට පස්සේ තිබුණේ දිගුනි හැඬියාවක්. මීට කලින් අපේ ගෙදර කෑම මේස කියන්නේ පුතුම සතුට පිරුණු තැනක්. අපි හිනා වෙන්නේ, තම තමුන්ගේ දේවල් කතා වෙන්නේ මේ කෑම මේසෙදි. ඒත් අද ඒ හැමදේම නැති වුණේ මං හින්දා. මට දුක වැඩි වෙන්නේ එතකොට. තාත්තේ හෙට අපි ඔෆිස් එකෙන් දීපු ෆ්ලැට් එකට යන්න හිතන් ඉන්නේ. අයියා එහෙම කියද්දි මට කාපු බත් කටත් පිට උගුරෙ ගියා. මම ඉක්මනින් වතුර වීදුරුව අරගෙන බීගෙන බීගෙන ගියා. අනේ යන්න එපා අයියේ කියලා මම හිතින් මොර දුන්නා. ඒත් ඒ වචන ටික කෑ ගහලා කියන්න තිබුණා නම් මොන තරම් හොඳද. ඒත් මම කට වහගෙන හිතින් හඬ හඬාමයි හිටියේ. අනේ චූටික්කි, මගේ හිත වැළපුණා. ඒ අයියාගේ පුංචි දෝනි, මගේ චූටි පැටික්කි, මම මොන තරම් ආදරේද. හෙට අයියලා ගියාට පස්සේ මට ආය චූටික්කිව කවදාවත් දකින්න ලැබෙයිද කියන අනියත බියක් සංවේගයක් මගේ හිතේ ඇති වුණා. ඔයා කැමති දෙයක් කරන්න පුතා. තාත්තා අයියා කියපු දේ බොහොම ඉවසීමෙන් අනුමත කෙරුව බවක් ඔහුගේ මුහුණෙන් මම දැක්කා. මීට කලින් දවසක මේ ප්‍රශ්නේ ඉන්න කලින් අයියා මේක මහපු වෙලාවේ ඇත්තටම තාත්තා හැසිරෙන විදිහේ අදහු හැසිරෙන විදිහේ ලොකු වෙනසක් මම දැක්කා. තාත්තා අද එහෙම කෙරුවේ මාත් එක්ක තියෙන තරහ හින්දා කියලා මන් දන්නවා. අපිටත් කවදා මේ ගෙවල් දොරවල් විකුණලා යන්න වේද දන්නේ කියලා තාත්තගේ මුවින් පිටවෙද්දී මගේ හුස්ම හිරවුණු ගානයි. මං කරබාගෙනම බිම බලාගෙන බත් කටක් දෙකක් කාලා කෑම මේසෙන් නැගිට්ටේ පිඟානත් අතට අරන්. මතයි එකම කෙල්ල කියලා හුරතල් කර කර හැදුවා. අන්තිමට අපේ මූණේ තැලි ගෑවා මේකි. අම්මා ඉවසුම් නැතුව කිව්වේ මට පාරක් ගහන්න පණිමින්. මම ඉවතට පණිද්දී ඇගේ අත වැදි මගේ පිඟාන බිමට වැටිලා සලාන් යන හඬින් විඳී ගියේ මගේ ඇස්වලිනුත් කඳුළු කඩා හැලෙද්දී. අඬ අඬාම බිඳුණු වීදුරු කෑලි ටික එකතු කරන් ගිහින් අයිනකට විසි කරලා අත් දෙක හොදගෙන මම කෙලින්ම ගියේ මගේ කාමරේට. කාමරේ දොර ඇතුලෙන් අකුළු දාගෙන ඇඳට වැටිලා මන් කෑ ගහ ගහ ඇඬුවේ අසීමිත දුකකින්. මං ඒ දෙයනේ ආදරේ කරන්න ඔය හිතටම ලං වුණේ. මං කඳුළු අතරින් එක විඳිමින් හිතුවා, මම ඔයාට ආදරේ කරලා දැම්මට මගේ පවුලේ කවුරුත්ම නැහැ ලකිත. අන්තිමට මට ඔයාවත් නැහැ. මං ඉහිලුම් නැති කඳුළු පෙරපෙරා හඬා වැටුණා. මට හිතව ආවන්නෙම නැති තරම් දැන්. මං අමතක කරනවා කියලා හිතට කොච්චර කිව්වත් මට මතක් වෙන්නේ මේ අහිමි ආදරයමයි. මගේ ජීවිතේ මට ලැබුණු කුළුඳුල් ආදරේ ලකිතගේ. ඒ ඇස් තාමත් මගේ ඇස්වල එහා මෙහා යනවා. මගේ මතකයේ දුවල ගියේ මීට අවුරුද්දකට කලින් ලස්සනයි කියලා මං හිතපු ඒ අතීතෙට.
මට මතක් වුණේ මුලින්ම ලකිතව දැකපු දවස. ඒ මං රස්සාවට ගිහින් දවස් කිහිපයක් ගත වෙද්දී. ලකිත ඒ ඔෆිස් එකේ ට්‍රේනර් කෙනෙක්. මිස්ටර් ලකිත, යස්, මේ අලුත් ළමයෙක්. එදත් ඔහු ටිකක් ආඩම්බරයි. ඒ වෙලාවේ ඔහු මං දිහා බැලුවේ ආන්තමට වගේ ඇස් කොණින්. මමත් ඇස් උස්සලා බැලුවන ඔබලුව ගානට ඒ දිහාට හැරෙද්දි තමයි මුල්ම වතාවට අකුණු සැරක් වගේ ඒ ඇස් දෙක ළඟ මං සලිත වෙලා ගියේ. ඒ දුඹුරු ඇස් දෙක ඔහුගේ කඩවසම් සුදු මුහුණට ගෙනාවේ මනා කාන්තියක්. නොදැනීමේ ඒ ඇස්වල ඉල්ලිලා මමත් ඔහුත් ගල් වෙලා වගේ එකිනෙකා දිහා බලාගෙන හිටියා. මිස්ටර් ලකිත, ඒ හඬින් අපි දෙන්නම ගැස්සිලා වගේ පියවි ලෝකෙට ආවා. සොරි. ලකිත බැරෑරුම් මුහුණක් මවා ගනිමින් එක පාරට මෙතනින් යන්න ගිය වචනයක්වත් නොකියා. ලකිත එතනින් යන්න ගියත් මගේ හිතාසේ ඇස් දෙක හරි ලස්සනට නතර වුණා. බලාගෙන ආදරේ හිතෙයි කියලා එකපාරට මෙතන හිටපු ගෑනු ළමයා මට කියද්දි මං ගැස්සිලා වගේ ගියා. අනේ මං නිකන් බැලුවේ. මං චකිතේන් වගේ එහෙම කිව්වත් ඇය මන් දිහා බැලුවේ සමච්චලයට වගේ කියලයි මට නම් හිතුනේ. ඇයි අනේ හිනාවෙන්න එහෙම? මම ඇගෙන් කෙලින්ම ඇහුවා. නැහැ ඉතින් ගොඩක් අය ඔය ඇස් දෙකට වශී වෙනවා. ඇය එහෙම කියාගෙනම චෙක්පත් වගේක් අරගෙන ඉස්සරහ කවුන්ටරේ දිහාට ගියා. ඒත් ඇය කියපු දේවල් මං එච්චර හිතන්න ගියේ නැහැ. හැබැයි මටත් නොදැනීම මං ඒ ඇස් දිහා නිතර නිතර හොරෙන් බලන්න පෙළඹුණා. ඇත්තටම ලකිතගේ කඩවසම් පෙනුමට මගේ හිතත් ඇදිලා ගියේ මටවත්ම නොදැනී. කොහොමත් මට ඔහු යටති සතියක් දෙකක් යනකල් පුහුණු වෙන්න තිබුණු හින්දා ඔහු දිහාට මාව ඇදිලා යන එක තවත් වැඩි වුණා. කො බලන්න මෙන්න මෙතන ටැක්ස් ෆෝම් එක ෆිල් කරන්න මේ ඩීටේල්ස් සෙට් කරලා. ලකිත කිව්වේ මන් ළඟ තිබුණු කම්පියුටරේ ළඟ එහෙම්මම පාත් වෙලා. ඒ වෙලාවේ ඔහු ළඟින් හමපු සුවඳ විලෝන් සුවඳට මන් තවත් මත් වුණා. මං ඒ සුවඳට මත් වෙලා ඒ සුවඳ විඳිද්දි මන් නොහිතපු මොහොතක ලකිත මවුස් එක උඩ තිබ්බ මගේ අත උඩින් අත තිබ්බා. මේ මෙතෙන්ට මෙන්න මේ පාස්වර්ඩ් එක යූස් කරන්න කියලා ඔහු කිව්වත් මට ඒ වෙලාවේ මුකුත්ම තේරුණේ නැහැ. සකුණි, ලකිත ටිකක් සැරෙන්න එහෙම කතා කරද්දී නම් මම තිගැසිලා වගේ ඔහු දිහා බැලුවා. මොකද මේ? ලකිත ආයෙමත් මගෙන් ඇහුවා. ඇයි? මමත් නොදන්න තාලෙටම ඇහුවා. මොකද අහන්නේ? මම මෙහි කියලා දෙනවා. ඒත් ඔයාගේ අවධානය නම් මෙතන නෙමෙයි. ඔහු කියද්දී මට කියන්න හිතුණා අවධානේ තියෙන්නේ ඔයාලඟ කියලා. ඒත් මං සත්ත නැතුව කරබාගෙන හිටියා. හෙට මේ ඔක්කොම හොඳට මතක තියාගෙන ඉන්න. මං දෙනවා වට එක්සෑම් එකක්, හරිද? ඔහු එහෙම කියාගෙන ෆයිල් එකත් අරන් මාව එතනම තනි කරලා යන්න ගියා. ඒත් මං එතනම වාඩි වෙලා හිටියා මිසක් හෙලවුණේවත් නැහැ. ඔහුගේ දුරකථනයේ තිබුණේ කම්පියුටර් ටේබල් එක උඩ. ඒකට ඇමතුමක් ආවේ එතකොට. එහි තිරය මත දිස්ුනේ ඉවෝන් කියලයි. ඒ ගර්ල්ෆ්‍රෙන්ඩ්ද දන්නේ නැහැ. මගේ හිත කිව්වේ එහෙමයි. ඒත් ඇය කවුරු වුණත් මං ෆෝන් එක අතරගත්තේ ඔහුට ගිහින් දෙන්න හිතාගෙන. මම ෆෝන් එක අරන් දොර ඇරියෙත් ලකිත එතනින් මතුනේත් එකටම. කෝල් එකක් කියලා මං ෆෝන් එක දික් කරද්දිම ඔහු මගෙන් ඒක උදුරල වගේ ගත්තේ කේන්තියෙන්. ඒක අරන් ඔහු ටිකක් එහාට වෙන්න ගිහින් ඇමතුමට පිළිතුරු දෙනවා. මං වීතුරු ජනේලෙට හේත්තු වෙලා බලන් හිටියේ හිතට ආව හීන් වේදනාවකුත් එක්ක. ඔව්, හරි හරි. ඔහුගේ කෙටි පිළිතුරු සියල්ල මට යාන්තමට වගේ ඇහුණා. උවමනාවෙන් කන්න දුන්නත් මං ඒ ඇමතුම කාගෙන්ද කියන දෙගිඩියාවෙන් තැවි තැවි හිටියේ. ඔහු ඇමතුම විසන්ධි කරලා හැමිහිට මං ඉන්න දිහාට ආවේ පොඩි චකිතයකින් වගේ කියලා ඔහුව දකිනකොටම මට හිතුණා. ඔහු මාව පහු කරන් ගිහින් ඔහුගේ ෆයිල් ටික අතට අරන් ආපහු හැරෙද්දි මටත් නොදැනීම මගේ හිතේ තිබිච්ච ප්‍රශ්න කටින් එළියට පැන්නා. මං දෙයක් අහන්නද? මං එහෙම අහද්දි ඔහු ආපහු හැරුණේ කුතුහලයෙන්. මොකද්ද? මං මෙහෙම අහන එක වැරදි. ඒත් ඇයි? මොකද්ද? ඒ වාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ද? ඇයි එහෙම අහන්නේ? නෑ නිකන්. එයා මගේ ගර්ල්ද වයිෆ්ද කියන එක ඇයි ඔයාට දැනගන්න ඕනේ? ලකිත හදි මම බීරාන්ත වෙලා ඔහු දිහා බලන් හිටියේ ඇස් දෙකේ කඳුළු පිරෙද්දි. මං ඔව් කියන්නේ. එහෙම කියපු ඔහු මන් දිහා බලාගෙන හිටියේ හරිම ආදරණීය බැල්මකින්. මට ඒ වෙලාවේ හිතාගන්න බැරි වුණා මම මොනවද මේ කියවන්නේ කියලාවත්. මං ආදරේ. මන් නොහිතපු වෙලාවක ඒක මගේ කටින් පිට වුණා.
සකුණි ඔයා මේ දන්නවද මං ගැන ඔයා ආ ඔහු පුදුම වෙලා මගේ දෙවුරට අත් දෙක තියලා ඇහුවා මෙච්චර දවසක් මගේ හිතේ හිර වෙලා තිබිච්ච ඒ ආතරේ වාන් දැම්ම වගේ දෝර ගලාගෙන ගියා මං කසාද බැඳපු මිනිහෙක් සකුණි ඔහු ඒ වචන ටික කියද්දී මගේ හැඟීම් සියල්ලම දිය වෙලා ගියා වගේ ඒ මගේ වයිෆ් ඉවෝන් මං දෝතින්ම මුහුණ වහගෙන ඇඬුවා පුදුම විදිහට එතකොටයි මං දැනගත්තේ ලකිත බැඳලා කියලා ඒකට ඔහු වැරදිත් නැහැ මං ඔහුගෙන් ඒ ගැන ඇහුවෙත් නැහැ ඌ බැඳලාද කියලා ඔහුට මේක මට කියන්න ඕනි කියලා දෙයක් තිබුණෙත් නැහැ ඔහු මොන දේවල් කිව්වත් මට හිතුනේ නැහැ ඒ ආදරේ හිතින් අයින් කරගන්න තාමත් මට ආදරේ කරන්න හිතෙනවද වට ලකිත ඇහුවේ උගුරින් වගේ මං ඔව් කියලා හිස වෙනුවේ වචනයක්වත් පිට නොකර එහෙම වෙද්දී නොහිතපු නිමේෂයක ලකිත මාව ඇදලා අරන් ඔහුගේ පපුවට තුරුළු කරගත්තේ මහා හුඟක් ආදරෙන් මමත් කැමැත්තෙන් මේ පපුවේ උණුසුම විඳ හීනෙන් වගේ ඉවොන්ගේ මගේ මැරේජ් එක බිස්නස් මැරේජ් එකක් විතරයි සකුණි එතන ලව් එකක් නැහැ ලකිත ඒ පපුවට මාව තුරුළු කරගෙනම කියද්දී මං ඔහු දිහා බැලුවේ ඇස් ලොකු කරන් බිස්නස් මැරේජ් එකක් ඔව් මං කලින් වර්ක් කළේ ඉවෝන්ලගේ කම්පැනි එකක එතනදි එකවුන්ට් වල ලොකු අන්බැලන්ස් එකක් වුණා එතනදි මට ඉවෝන්ගේ උදව් නොලැබුණා නම් අද මං කොහේ හරි පොලිස් කූඩුවක ඒ වෙලාවේ ඉවෝන් මට හෙල්ප් කරුවේ මාව යාගි කරගන්න මිසක් මාව බේරගන්න නෙමෙයි කියලා මං පස්සේ දැනගත්තේ මං කවදාවත් ඉවෝන්ට ආදරය කෙරුවේ නැහැ ලකිතේ පපුවෙන් මාව ඈත් කරලා ගිහින් වීදුරු ජනේලිය ළඟ හිටගත්තා එතකොට මේ ඒත් මං ඉවෝන්ට ආදරේ කරන්න උත්සාහ කෙරුවා. ඒත් ඉවෝනුයි මායි හසයි පොළවයි වගේ. එයාට ඕනුනේ මේ මගේ හැන්සම් හස්බන්ඩ් කියන්න විතරයි. අපිට අපිව මැච් කරගන්න එයාට ඕනුනේ නැහැ සකුණි. ඒ තරමට මෙයා එක හිතුවෙත් නැහැ. එයා කල්යද්දි යද්දි මුල් තැන දෙන්න ගත්තේ එයාගේ සැලුන් වැඩවලටයි ෆැෂන් වලටයි විතරමයි. ඔයාව පළවෙනි පාරට දකිද්දි මට දැනුනේ මගේ ආදරේ දැනුයි මාව හොයන් ආවේ කියලා. ඒත් මං ගොඩක් උත්සාහ කෙරුවා ඔයාව මගාරින්න. මට ඒක කරන්න බැරි වුණා සකුණි. ඔයා හැමදාම මගේ හිතේ හෙල්ලුවා. එහෙම කියලා ඔහු මුළු දෑතම විහිදලා මාව ආයෙමත් අදින් තුරුළු කරගත්තා. මට සමාවෙන්න සකුණි. එහෙම කියලා ආයෙමත් ඔහු මාව ඔහුගෙන් ඈත් කෙරුවා. ඔහු එහෙම ඈත් වෙද්දී මමමයි ඒ අද්දකින් ලෝභ කමින් අල්ලගත්තේ ආයෙමත්. එදා ඇරඹිච්ච අපේ ආදරේ කාටත් රහසින් හරිම ආදරෙන් ගලාගෙන ගියා. ඔහුගේ ආදරේ මට දැනුනේ මහා මෙරක් වගේ. ඔහු පුතුම විදිහට මගේ ළඟ ආදරණීය වුණා. අපි දෙන්නට දෙන්න ගොඩක් ආදරේ කෙරුවේ ඒක වරදක් කියලාවත් නොහිතා. මගේ හිත දන්නවා ලකිත බැඳපු මිනිස්සෙක්. ඒත් ඒ හිත ඉන්නේ ආදරේ නැති වේදනාවෙන්. ඉතින් ඒ වගේ හිතක් ළඟ මං නතර වුණේ මේ සම්බන්ධයේ කෙලවර දැනගෙනමයි. ඒත් ලකිත හිතන් හිටියේ ඉවෝන්ගේ විවාහයේ දඬුවමින් මිදෙන්න. ඒත් එක දවසක් අපේ හැම සතුටකම කනකුකා හැඬලුවේ මගේ සුසුමිකි බිඳුමක් කරමින්. මිස්ටර් ලකිත ඇක්සිඩන්ට් වෙලා. ඔෆිස් එකේ සර් කෙනෙක් එහෙම කියාගෙන එද්දී මාව පණ නැති වුණා. හිටපු තැනම මාව බිම ඇදගෙන වැටුණි සිහි නැති වෙලා. මට සිහියේද්දි මං හිටියේ නර්සින් හෝම් එකක. එතකොට තමයි මං දැක්කේ රකුසු බැල්මෙන් මං දිහා බලාගෙන ඉන්න මගේ පවුලේ අයව. මට තේරුණා මගේ සම්බන්ධය ගැන ගෙදරින් දැනගෙන කියලා. ඔබ අපේ මූණේ දැලි ගෑවා කාල කන්නේ. අම්මා මගේ දෙවුරින් අල්ලලා හෙලෙව්වේ ගැලවිලා යන තරම් ආවේගයකින්. මොකක්ද තෝමි කරගත්තේ? අයියා ඩියක් ඉස්සරහට පෑන්නේ මට ගහන්න. ඒත් එතනට ආපු හෙදිය කෑ ගහපු හින්දා අයියා නැවතුණා. අන්තිමේදී වෙලා තියෙන දේ මං දැනගත්තේ වෛද්‍යවරයා එතනට ආපු හින්දා. දැන් ඉතින් හොඳට කාලා බීලා ඉන්න ඕනේ. වෛද්‍යවරයා කියද්දි මං ඔහුගේ මුහුණ බැලුවේ කුතුහලයකින්. අනික ටිකක් පරිස්සම් වෙන්න දැන්. වෛද්‍යවරයාගේ වචන මට චකිතයක් ඇති කෙරුවා. මං බැරිම තැන එහෙම කියන්නේ ඇයි කියලා ඔහුගෙන් ඇහුවේ දෙගිනියාවෙන්. ඔයා ප්‍රෙග්නන්ට්. ඩොක්ටර් ඒ වචන ටික කියද්දී මගේ අත ඉබේම ගියේ මගේ කුසට. ඒ වගේම මගේ ඇස් දෙක ගියේ මගේ අම්මා දිහාට. අම්මා අතින් මූණ වහගෙන අඬනව ඉවරයක් නැහැ. තාත්තා ඈත බලාගෙන හූල්නනවා. අයියා මූණ රතු කරගෙන කන්න වගේ තරහින් පුපුරනවා. මගේ ඉදිරි පණ ටිකත් ගියේ ඔෆිස් එකේ මිතුරියක් ඇවිත් කියපු වචන ටික නිසා. ලකිත නැක්ති වෙලාලු. මම එදා ඒ අඬපු තරම් කවමදාකවත් අඬලා නැහැ.
අන්තිමට මට ඉතුරුනේ ලකිතගේ මගේ ආදරේ සංකේතයේ වෙච්ච දරු පැටිය විතරයි. අසම්මත වුණත් ලකිතගේ ආදරේ මට දැනුනේ මට දුන්නු රැකවරණයක් වගේ. අන්සතු වෙලා හිටියත් මට දැනුනේ ලකිත මගේමයි කියලා. මගේ ජීවිතේ සතුට දැන් මගේ පුංචි සමනලි, මගේ දුව. ලකිත සදහට මැස් පියා ගත්තත් මට කවදාවත් ඒ ආදරේ අමතක වුණේ නැහැ. ඒ ඇස් හැමදාම මගේ ඉස්සරහා එහා මෙහා ගියා. ඒ දුවට තිබුණෙත් ලකිතගේ වගේම දුඹුරු ඇස් දෙකක්. අද මං ගේ ඇතුළටම වෙලා මගේ දෝනිත් එක්ක හුදකලාවම ජීවිතය ගෙනියනවා. අම්මා තාත්තා කවුරු හිටියත් මං හැම වෙලාවෙම එයාලගෙන් ඈතට දුවනවා. ඒත් දැන් එයාලා මගේ දුවටත් පණ වගේ ආදරෙයි. මං දන්නවා මං හින්දා එයාලා අදටත් දුක් විඳිනවා, ලැජ්ජ වෙනවා. ඒත් මට කවමදාවත් මගේ ආදරේ එයාලට තේරුම් කරන්න බෑ. මං කූඩුවක් හදන්න හැදුවේ වෙන කූඩුවකින් අරන් ආපු කුරුල්ලෙක් එක්ක වුණත් මං හැමදාම ඒ ආදරේට ආදරෙයි. ඒකයි අදටත් මං තනියම ඉන්නේ. කතාව අවසානයේ වෙනකන් කියවපු වාට බොහොම ස්තුතියි. තවත් ලස්සන කතාවකින් අපි ඉක්මනින්ම හමු වෙමු.